ආයිබෝන් වලට සුබ දවසක්. ගෙදරදරේ පුංචි ද්‍රව්‍ය තුනක් දාලා ඔයාලට ගොඩාක් රසට ඒ වගේම පෝෂ්‍යදායකව හදාගන්න පුළුවන් ව්‍යංජනයක් තමයි අද මම වීඩියෝ එකකින් කරන්න යන්නේ. ඉතින් ලොකු වියදමක් දරන්න ඕනේ නැහැ. ඉතුරු වෙලා තියෙන දේවල් දාලා මේ විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක පාන් කන්න, බත් කන්න විතරක් නෙමෙයි ඉන්දියාප්ප කන්නත් ගොඩක්ම රසයි. මේ වගේ ව්‍යංජනයක් හදාගත්තත් ඔයාලට මුළු දවසටම ඇති. ඉතින් නරක වෙන්නේත් නැහැ. උදේම හදාගත්තොත් පහුවෙන්දට තියාගන්න පුළුවන්. ඉතින් අපි යමු දැන් මේ රසම රස ගුණම ගුණ ව්‍යංජනේ හදාගත්තේ කොහොමද කියලා බලන්න. මෙතන මම අරගෙන තියෙනවා තිබ්බටුයි හාල්මැස්සොයි කොස්සටයි. තිබ්බටුවර නැටි අයින් කරලා කපන්න නැතුව ගෙඩි පිටින්ම සෝදලා අරගත්තා. ඒ වගේම හාල්මැස්ස ටිකත් හොඳට සුද්ධ කරලා සෝදගත්තා. කොස්සල ටිකත් තලාගත්තා. මේ වගේ ප්‍රමාණවල් වලින් තමයි මම අරගත්තේ. ඉතින් ඔයාලා හාල්මැස්ස කන්නති කෙනෙක් නම් මේකට පුංචි කෙසෙල් මොහයක් අරගන්න. ඊට පස්සේ තිබ්බටු ටිකයි කොස්සල ටිකයි මම මේ තාච්චියට දාගත්තා. ඉතින් කොස්සල ටිකක් කෑලි කපා ගන්න, ගොඩක් ලොකුට ගන්න එපා. ඒ වගේම මම මේකට එකතු කරනවා ගොරක කෑලි දෙකක්. ඊට පස්සේ ලුණු, ඊට පස්සේ කහ. මේ ටික දාලා තැම්බෙන්න තියා ගන්න ඕන වතුර මේ වගේ ප්‍රමාණයක් දාලා. ඉතින් මට ගොරක දානකොට තමයි මතක් වුණේ ඇල්මිනියම් එකක් නේද කියලා. ඉතින් මම ඊට පස්සේ මැටි එකකට මේක මාරු කළා. ඉතින් ගොරක, සියඹල, තක්කාලි වගේ දේවල් දාලා හදනකොට හැම වෙලාවෙම ඔයාලා උත්සාහ කරන්න මැටි භාජනයක උයන්න. ඊට පස්සේ මම මේක තැම්බෙන්න තිව්වා. තැම්බෙන්න තියලා මම අනිද්‍රව්‍ය ටික ලැහැත්ති කරගත්තා. හාල් මැස්ස ටිකක් තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා කරපිංච ටිකක් පොඩියට කපාගෙන, ඒ වගේම සුදුරුණු බික් තුන හතරක් පොඩියට කපාගෙන තියෙනවා. බීලුණු තියෙනවා කපාගත්ත ඒවා. ඒ වගේම රම්පෙකොලයක් කපාගෙන තියෙනවා. ඒ වගේම වියරිච්ච මිරිස් කරල් හතරක් පහක් කපාගෙන තියෙනවා. ඉතින් මේ ටික තමයි මම ගත්තේ. ඊට පස්සේ ලිපේ තියපු තිබ්බට කොස්සට ටික දැන් තැඹිලාද කියලා බැලුවේ මම. ඉතින් දැන් තැඹිලා තියෙන්නේ. ටිකක් මේ විදිහට වතුර ගතිය තිබුණාට කමක් නැහැ, බලන්න කොස්සට තැඹිලාද කියලා. ඉතින් තිබ්බට කපා නැතුව ගෙඩි පිටින්නේ ගත්තේ. ඒ හින්දා පොඩ්ඩක් හැන්දෙන් පොඩි කරන්න ඕනේ මේ විදිහට. තිබ්බට ටිකේ ඇට ටික එළියට එන්න, ඒ කියන්නේ තිබ්බට ගෙඩිය පුපුරනකම් මේ විදිහට පොඩ්ඩක් හැන්දෙන් තද කර කර මේක පොඩි කරගන්න. ඉතින් ලිප ඔෆ් කළා මම දැන්. කොස්සල ටිකත් හොඳට තැඹිලා තියෙන, ඒ ටිකත් හොඳට මේ විදිහට ටිකක් මෙල්ට් කරගන්න තද කරලා හැන්දෙන්. එතකොට අපිට මේක රසටම හදාගන්න පුළුවන්. ඉතින් තිබ්බට කපලා ගන්නත් පුළුවන් ඔයාලට. නමුත් ඒක ටිකක් හරතර වැඩක්, ගොඩාක් වෙලා යනවා තිබ්බට දෙකට කපා ගන්න ගියාම. ඉතින් ඒ වගේම තමයි තිබ්බට උයන්න කලින් පොඩ්ඩක් බලන්න ගෙඩි පිටින් හදනකොට සමහර තිබ්බට වල ඇතුලේ පණුව ඉන්නවා. ඒක අපිට හොයන්න පුළුවන් පිටින් කළු පාට තිතක් වගේ තියෙනවා තිබ්බට ගෙඩියේ. එහෙම නැති හොඳ ගෙඩි තමයි ගන්න ඕනේ මේ විදිහට ගෙඩි පිටින් දාලා තම්බනකොට. ඊට පස්සේ මම ඒක ඇතිලියෙන් අයින් කරලා මේ විදිහට පිඟානට දාගත්තා. ඉතින් වතුර ගතිය අඩු වෙලා තියෙන්නේ පොඩි කරනකොට. ඊට පස්සේ නැවත ඇතිලිය මම සෝදලා ලිපේ තියුවා. ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර දාගන්නවා. දාලා රත් වෙනකොට ඒකට අබ තේ හැඳක් විතර දාගෙන ඊට පස්සේ සුදුළුන් ටික දාගන්නවා. සුදුළුන් ටික මම තලල්ලා අරගත්තේ. ඔයාලට හිනීට කපලා ගන්නත් පුළුවන්. හොඳට මේක සුවඳෙන ප්‍රමාණයට බැද ගන්න ඕන සුදුළුණු ටික. ඊට පස්සේ මම මේකට කපාගත්ත ලොකු ලුණු එකතු කරනවා. ඉතින් ලොකු ලුණු ගෙඩියකින් පොඩි කෑල්ලක් තමයි කපලා අරගත්තේ. ඔයාලට රතු ලුණුනත් එකතු කරගන්න පුළුවන් හිනීට කපලා. ඊට පස්සේ මේකත් බැද ගන්න සුදුළුණුත් එක්කම. ඊට පස්සේ කරපිංච රම්පි ටික දාගත්තා මම. දාලා බැදෙනකොට මම දාගත්තේ හාල්මැස්සු ටික. හාල්මැස්සු දාලා මේ ලුණු ටිකත් එක්කම හොඳට තව ටිකක් බැද ගන්න ඕනේ. හාල්මැස්සු ටිකත් හොඳට එහෙට මෙහෙට කරලා මේ විදිහට බැද ගන්න. ඊට පස්සේ වෙරිචි මිරිස් කරල් ටික දාගත්තා මම. කෑලි කපා ගත්ත ඒවා ටික. ඉතින් මේ ටික ඔක්කොම බැදෙන විනාඩි 4ක් 5ක් විතර යනවා. හොඳට බැද ගන්න, තෙල් ගොඩාක් ඕනේ නැහැ මේ ප්‍රමාණයට දාගත්තාම ඇති. ඊට පස්සේ මම මේ ව්‍යංජනේ හදන්නේ මිරිස් කුඩු එකතු කරනවා. තේ හැඳි දෙකක් දාගත්තා මම. ඒ වගේම බැදපු නැති 3-5 කුඩුත් තේ හැඳි දෙකක් එකතු කරගත්තා. ඉතින් තිබ්බට තම්බන කොටත් අපි ලුණු කහ දාගත්තා. නමුත් මම මේකට චූට්ටක් කහ එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ මේ ටිකත් එක්කම හොඳට තව චුට්ටක් විනාඩියක් 2ක් මේක බැද ගන්න ඕන දුඹුරු පාට වෙනකන්. ඊට පස්සේ දැන් හරි මම තඹල පොඩි කරගත්ත තිබ්බට කොස්සර ටික මේකට එකතු කරලා ඒකත් එක්කම නැවත කලවම් කරනවා. මේ විදිහට හොඳට මේක කලවම් කරගන්න. ඉතින් ඔයාලට මේක මේ විදිහටම කන්න ගන්නත් පුළුවන්. මම මේ විදිහට ටිකක් කලවම් කරලා චුට්ටක් වෙලා මේක බැදුනට පස්සේ
තුනපහේම ටිකක් බැදිලා සුවඳ එනකොට මම එකතු කරන්නේ මේ මිටි පොල් කිරි අඩු කෝප්පයක් විතර. ඉතින් වලට කිරි දාන්න ඕන නැහැ. නිකන් උනත් කන්න පුළුවන්. එතකොට ටිකක් වියලි ගතිය වැඩි. මේ දෙර කිරි එකතු කරලා මම ටිකක් කලවම් කරලා නැවත වහලා තියුවා. इत मे विद्यट बहाल तीन टीका मेक गाने हिंदी लसन हेदना इत पश्चिम मम्म टीका काय कलवंकर बेदप तुनपाकड़ तीहंदा इकतकना इतनी वाल तीन कल एव हरी दागा बेदप तुनपाकड़ टीका दागा टीका मेके लसन पाटेनवा इवगेम सुवंट मेक दागा पुलवा गुडाक रसट इतकोट इट पश्चिम मम्म बेदप तुनपाकड़ दाल हट कलवंकर चुटक बहाल तीव विनाडिया वहल तीयला दंगिंग हारी मम्म बिदागा मे दीसीट उन्नीति गुडाक सुंदाई गुडाक रसाई वालट गुडाक रसट कन्न पुलवांग जाति तुनक रसवत व्यंजनाथम मेक इतिथिंग इवगेम तम गुडाक पोषदायक इब्बट कोसट हालमसुखिया कैलशियम अकड़ विटमीन सपिरी देवाल तुना इतिंग वालट मंक इवगे मेक उणम दिन कन्न पुलवांग इवगेम तम नरक नीसा ओहरी अरयान कैमिक कटुना दागला उतागने अन्न पुलवान इतिन मगे वीडियो को हंदाइना विन वगेम बर लाइक कदाल अदास क्लियान इवगेम सब्सक्राइब करब्सक्राइब देखा कुत्ता तेन गिंग नाम सुबदास निरोगी दिव्याकाल सीलम दिनाट